අද සිට බලපැවැත්වෙන පරිදි IOC සහ සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 470ක් වන අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 550ක් දක්වා ඉහළ දමා තිබෙනවා. ඩීසල් ලීටරයක නව මිල රුපියල් 460ක් වන අතර සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 520ක් දක්වාද ඉහළ දමා තිබෙනවා. උදේ පාන්දර තුනක ගාන්ට යලි තුන්වෙනි වතාවට අපි ඉන්ධන පෝලිම් වැඩි කරලා ඉන්ධන මිල අසීමිත වැඩි කිරීමට ලක් කළා. ඒ ඉන්ධන මිල වැඩි කරන්න ආන්දෝට බෑ මේ වෙන විට මේ ගසා කෑමේ සූත්‍රයේ මූලික පදනම් කරන මූලික ගණනය කළ යුතු ප්‍රධාන අංක හතරම අඩුයි. පෙට්‍රල් ලීටරයක් ලංකාවට එන්නේ 274යි වෙන්නේ. ඩීසල් ලීටරයක් 275යි. එතකොට 120කින් ඉන්ධන මිල අඩු කරන්න ඕනි මොහොතේ කළු කඩ න්‍යාය ඉන්ධන මිලෙන් වැඩි කරලා දුන්නු ඇටේ සිට ආදාහනාගාරය දක්වා සීලු දේවල් අසීමිත්ව වැඩි වෙන බව දැන දැන ඒ කිසිදු භාණ්ඩයක් පාලනය කිරීම නාන්දුව වැඩිවත් නොවී ඉන්ධන මිල වැඩි කරන්නේ ජනතාව හිට්ලර් ගෑස් කාමරෝ දාල මෙරුවා ගෝටා පෙරන් නාන්දුව මිල වැඩි කරලා ජනතාව ගසා කනවා ජනතාව ඝාතනයට ලක් කරමින් ඉන්න. ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු මිල ඉහළ දැමීමට සිදුවන බවයි බස් සංගම් පවසන්නේ. රුපියල් 60කින් ඩීසල් මිල ඉහළ යාමත් සමග බස් ගාස්තු සංශෝධනයක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙලා තිබෙනවා. ගණන් ඉලව් නිර්මාණය කිරීමේදී ප්‍රතිශතය 15%ක් වෙනවා. වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ගණන් ඉලව් නිර්මාණය කිරීමේදී 20%කට වැඩියෙන් ලැබෙන්න ඕනේ. මේ දෙකම එකතු කළාම 35%ක 40%ක බස් ගාස්තු වැඩිවීමක් අපි රජයට යෝජනා කරනවා. ගාසු සංශෝධනයත් හෙට දිනේදී වැඩි වෙන්න ඕනි කියලා අපි රජයට යෝජනා කරනවා. එහෙම නොවනවා නම් බස් රථ හිමියා බස් ධාවනේ නිවත්වීම පිළිබඳව වගකීමක් රජය බාරගත යුතු වෙනවා. රුපියල් 32ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 40 සීමාව දක්වා සංශෝධනය විය යුතුමයි. එහෙම නොවුනොත් බස් කර්මාන්තේ පවත්වාගෙන යන්න බෑ. ආණ්ඩුව මේ අනුන්ගේ පව් අපි පිටින් ඒ වගේ සමස්ත ජනතාව පිටින්ම අරින්න හදනවා. පාඩු ලබන ආයතන ආයතන කියාගෙන ඒ පාඩු ලබන ආයතන සක්‍රීය කරන්න මේ මිල කිරීම් වලට ලක් කරනවා. කනිත නීතිගන් සංස්ථාව පාඩු නම් ඒ ආයතන පවත්වාගෙන යන්න අවශ්‍යතාවයක් නැහැ. ජනතාවගේ කරපිට පටවල මේ. මම නම් දෙවරක් හරි තුන්වරක් හරි කැමති මේ මොහොතේ සිට හරි බස් ධාවනයෙන් ඉවත් වෙන්න. මේක ඉතාමත් කරුමයක්. සඳුදා වන විට මේ බස් ගාස්තුව ප්‍රකාශයට පත් කළ යුතුයි. ජාතික ප්‍රතිපත්තියේ ඒ තියෙන මිල සූත්‍රය අනුව ක්‍රියාත්මක කළ යුතුයි. එහෙම නොකරොත් එහෙම අපිට අඟහරුවාදා වෙනකොට බස් ධාවනයෙන් ඉවත් වෙන්න සිද්ධ වෙනවා. ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ත්‍රිරෝද රථ ගාස්තු මිලද ඉහළ දැමීමට පියවරගෙන තිබෙනවා. දවසෙන් දවස දේශයෙන් පොදුමගී ප්‍රවාහන ත්‍රිරෝද රථ ක්ෂේත්‍රය කබලෙන් ලිපරට නෙමෙයි යන්නේ නම් නැතුව නන්නත්තරලා තියෙනවා. යෝජනා කරනවා රේදුරන්ට ගාස්තු මීටරේ තියෙන රේදුරන්ට පළමු කිලෝමීටර රුපියල් 100 කියන එක වැඩි කරන්න සූදානම් වෙන්න එපා. දෙවැනි එක රුපියල් 90ක් හැටියට අවස්ථාව වැඩි කරගමු. එහෙම නැත්නම් අපිට මේක කවදාවත් රස්සාව කරන්න හම්බෙන්නේ නැහැ. ගාස්තු පෙට්‍රල් මිල ඉහළ යනවාට අයාලේ ගණන් අය කරන්න එපා. මේ සතියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබූ ඉන්ධන නෞකා දිවයිනට පැමිණීම තවදුරටත් ප්‍රමාද වන බවයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ. එබැවින් පෝලිම් වල රැඳී සිටීමෙන් වළකින ලෙස අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා. ඊයේ සිට ඉන්ධන ඇනවුම් ලබා දීම සම්පූර්ණයෙන්ම නතර කර ඇති අතර අද දින නිවාඩු දිනයක් වන බැවින් අදත් ඉන්ධන ප්‍රවාහනය සිදු කරන්නේ නැති බවයි ලංකා කංජි තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසන්නේ. ඉන්ධන පිරවුම් මල් තුර රැඳී සිටීමේ කිසිම ප්‍රදායිතාවයක් නැහැ. නිසි නිෂ්ඵල ක්‍රියාවක් තමයි සිදු වෙන්නේ. අපි දැනගන්න විදිහට නම් සමුද දිනයේ අවල් වෙනකන් කිසිම ඉන්ධන පිරවුම් මලකට ඉන්ධන ටැංකි රථයක් පැමිණෙන්නේ නැහැ. සමුද දිනයේ සිට නිසි පරිදි ඉන්ධන ලැබෙන්නේ ඉන්ධන නෞකාවක් පැමිණෙන්න ඕනේ. පැමිණෙනවා තිබ්බ ඉන්ධන නෞකාවක් පැමිණෙන්නේ නැහැ. තුමයි කනගාටුව ප්‍රකාශ කළ තිබුණා නෞකාව නොපැමිණීම සම්බන්ධයෙන් ඉන්ධන රැගත් නෞකාවක් පැමිණෙන තුරු මේ ප්‍රශ්නේ දිගටම පවතිනවා. ඉන්ධන නැති වුණත් දිවයින පුරා ජනතාව අදත් ඉන්ධන පිරූ මල් අසල දිගු පෝලිම් වල රැඳී සිටිනු දක්නට ලැබුණා. ඇතැම් ඉන්ධන පිරවුම් හල් අසල උණුසුම්කාරී තත්ත්වයන්ද ඇති වුණා.
ගෑස් නැති නිසා භූමිතෙල් ලබා ගැනීම වෙනුවෙන්ද ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබුණා.